ඔයාට සමහර වෙලාවට ඔළුව පැලෙන්න රිදෙනවද? ඒත් එක්කම ඔක්කාරය, වමන යන එක, ඒ වගේ දේවලුත් එනවද? එහෙනම් ඔයාටත් තියෙන්නේ මිග්‍රේන් වෙන්න පුළුවන්. අපි අද මිග්‍රේන් හැදෙන්නේ කොහොමද? මිග්‍රේන් කියන්නේ මොකක්ද? මිග්‍රේන් වල ලක්ෂණ මොනවද? අපි කොහොමද මේ මිග්‍රේන් නවත්තගන්නේ? එහෙමත් නැත්නම් ඒක හොඳ කරගන්න පුළුවන්ද කියලා කතා කරමු. මිග්‍රේන් කියන්නේ සංකීර්ණ ස්නායු රෝගී තත්ත්වයක්. ගොඩක් අය විශ්වාස කරනවා මේකට හයිපොතැලමස් එක කියන මොලේ කොටසේ යම් බලපෑමක් තියෙනවා කියලා. ඒකෙන් තමයි සිරුරේ සමස්ථිතිය පවත්වා ගන්න. ඒකේ යම් යම් වෙනස්කම් සිද්ධ වුණාම මොලේ ඇතුලේ සිග්නල්ස් ගෙනියන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් එහෙමත් නැත්නම් ස්නායු සම්ප්‍රේෂකවල වෙනස්කම් සිද්ධ වෙනවා. මේවයින් මොලේට ලේ ගෙනියන ධමනිවල විෂ්කම්බයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට තමයි අපිට දරා ගන්න බැරි ඔළුවේ කැක්කුමක් එන්නේ. මිග්‍රේන් වල විවිධ ಜಾති තියෙනවා. එක ಜಾතියක් තමයි මිග්‍රේන් විත් ඕරා. ඒ කියන්නේ මිග්‍රේන් එකට කලින් පොඩි ලක්ෂණ කිහිපයක් ඇවිල්ලා ඊට පස්සේ රෝග ලක්ෂණ මතුවෙන එක. අනිත් එක තමයි මිග්‍රේන් විතවුට් ඕරා. ඒ කියන්නේ විශේෂ ලක්ෂණ නැහැ මුලින්ම මිග්‍රේන් වලට කලින් කෙලින්ම හිසරදයත් එක්ක මිග්‍රේන් තත්ත්වය ඇති වෙන එක. එතකොට මේ ඕරා එකක් කියන්නේ මොකක්ද? ඕරා එකක් කියන්නේ දැඩි බරපතල හිසේ කැක්කුමක් එන්න කලින් ඔයාගේ පෙනීමේ සිදුවන බොඳවීමක්. එහෙමත් නැත්නම් දර්ශනපතේ තැනින්තන කළු පාට ඩොට්ස් වගේ පේන එක. එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම මුකුත් පේන්නේ නැතෝ යන එක වගේ අමුතු ලක්ෂණ කිහිපයක් ඇවිල්ලා ඊට පස්සේ මිග්‍රේන් එක හිසරදයත් එක්ක ඔක්කාරේ වමන යාම වගේ ලක්ෂණ ඇති වෙන එක. සමහර අයට මේ ඕරා එක තිබුණාට තව කෙනෙක්ට මේ ඕරා එක නැහැ. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මිග්‍රේන් වල ලක්ෂණ ගත්තම ප්‍රධානම ලක්ෂණය තමයි හිසරදය. මේ හිසරදය ඔළුවේ එක පැත්තක හෝ ඉදිරිපස වෙන්න පුළුවන්. ඒ වගේම මේ හිසරදය සැරින් සැරේ එන. එහෙමත් නැත්නම් අපි කියනවා පල්සේටින් කියලා. හරියට ඔයාගේ අතේ නාඩි ඇල්ලුවම එකපාරට වැඩි වෙනවා, අඩු වෙනවා වගේ රටාවකට සිද්ධ වෙනවනේ. ඒ වගේ පල්සේටින් ඔළුව කැක්කුමක් තමයි මිග්‍රේන් වලදී තියෙන්නේ. ඊට අමතරව මේක ගොඩාක් දෛනික වැඩ කටයුතු කරගන්න බැරි තරම් අමාරු වෙන තරමට වැඩි වෙන්නත් පුළුවනි. හිසරදයත් එක්ක ඔක්කාරය, වමන යම වගේ දේවලුත් එනවා. අපි දැන් කතා කරමු මොනවද මේ මිග්‍රේන් වලට හේතු වෙන දේවල් කියලා. මිග්‍රේන් වල ලක්ෂණ පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම මිග්‍රේන් වලට හේතුත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට මිග්‍රේන් ඇති වෙන්නේ දැඩි අධික ශබ්ද වලට, ඒ කියන්නේ ഘോഷාකාරී ශබ්ද නිසා වෙන්න පුළුවන්. තව කෙනෙක්ට දීප්තිමත් එළියක් දැක්කම වෙනවා වෙන්නත් පුළුවන්. තව කෙනෙක්ට සමහර ආහාර වර්ග නිසා මිග්‍රේන් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ චොක්ලට්, සමහර චීස් වර්ග, මාමයිට් ඒ වගේ දේවල් නිසා වැඩි වෙන්නත් පුළුවන්. තව කෙනෙක්ට මානසික අතීතය වැඩි වුණු වෙලාවට මිග්‍රේන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දැනට හොයාගෙන තියෙනවා සමහර අයගේ හෝමෝන තත්ත්වවල වෙනස්කම් නිසා මිග්‍රේන් ඇති වෙනවා කියලා. ඒ කියන්නේ කාන්තාවන්ගේ ඔසප් වීම ලඟ වුණාම ඒ වගේ අයට මිග්‍රේන් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර කාන්තාවන්ගේ මෙනපෝස්, එහෙමත් නැත්නම් ආර්ථව හරණයෙන් පස්සේ මිග්‍රේන් හොඳටම හොඳ වෙනවා කියලා හොයාගෙන තියෙනවා. අනිත් එක තමයි ලෝකේ ඉන්න කාන්තාවන්ට පිරිමින්ට වඩා වැඩි ප්‍රතිශතයක් මිග්‍රේන් හැදෙනවා කියලත් හොයාගෙන තියෙනවා. ප්‍රමාණවත් නිින්දක් නොලැබීම හා ප්‍රමාණී ඉක්මවා වෙහෙස වීමත් මිග්‍රේන් ඇති වෙන්න හේතු වෙන්න පුළුවන්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මිග්‍රේන් තත්ත්වය හොඳ කරන්න පුළුවන්ද කියන එක. මිග්‍රේන් කියන්නේ හොඳටම හොඳ කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. හැබැයි ඒක අපිට පාලනය කරගන්න පුළුවන්. ඒකට කරන්න ඕනි සරලම දේවල් තමයි ඔයාගේ ජීවන රටාවේ සිදු කරගත යුතු වෙනස්කම්. එකක් තමයි ඔයා වේලාවට කෑම ගන්න ඕනි. හොඳට වතුර බොන්න ඕනි. සෞඛ්‍යදායී ආහාර ගන්න ඕනි. තව එකක් ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න ඕනි. දිනපතා ව්‍යායාම කරන්න ඕනි. මේ වගේ පුංචි පුංචි දේවල් වෙනස් කර ගැනීමෙන් මිග්‍රේන් ඇතිවන වාර ගණන අඩු කරගන්න පුළුවන්. ඊටත් අමතරව තව දෙයක් තමයි දැන් ඔයා දන්නවා ඇති ඔයාට මිග්‍රේන් තියෙන කෙනෙක් නම් සමහර දේවල් නිසා ඔයාට මිග්‍රේන් ඇති වෙනවා කියලා. අන්න ඒ වගේ මිග්‍රේන් ඇති කරන තත්ත්වයන් මගහරවා ගන්න ඕනි. උදාහරණයක් විදිහට චොක්ලට්, එහෙමත් නැත්නම් මාමයිට්, එහෙමත් නැත්නම් චීස් වර්ග කෑමවලට මිග්‍රේන් එනවා නම් ඒව කන එක අඩු කරන්න පුළුවන්. ඒ වගේම දීප්තිමත් එළියත් එක්ක ලොකු ഘോഷාකාරී ශබ්දත් එක්ක එනවා නම් ඒ වගේ අවස්ථාවන් මගහරවා ගන්නත් පුළුවනි. ඊටත් අමතරව දැන් මිග්‍රේන් එක එනවානේ හිසරදය ආපු වෙලාවට ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි වෛද්‍ය නිර්දේශයක් රහිතව ගන්න පුළුවන් පැරසිටමෝල්, ඉබිප්‍රොෆෙන් වගේ බේත් එකක් ගන්න එක. නමුත් මේවා නිතර නිතර ගන්න හොඳ නැහැ. ඔයාට නිතර නිතර මිග්‍රේන් එනවනම් කරන්න පුළුවන් හොඳම දේ තමයි ළඟම ඉන්න වෛද්‍යවරයා හමු වෙන එක. එතකොට වෛද්‍යවරයාට පුළුවනි ඔයාට ගැළපෙන බෙහෙතක් නිර්දේශ කරන්න. වෛද්‍ය නිර්දේශ සහිතව ගන්න බේත් තියෙනවා ට්‍රිප්ටන්ස් කියලා ජාතියක්. දැන් ලෝකේ තවත් අලුත් ජාතියක් තියෙනවා ඩිප්ටන්ස් කියලා. මේ මොකක් හරි බේතක් අරගෙන යම් කාලයක් එක දිගට ගැනීමෙන් ඔයාට මිග්‍රේන් නැතිවෙන බාර ගණන අඩු කරගන්න පුළුවන්. ඊටත් අමතරව සමහර රටවල භාවිතා වෙනවා සමහර එන්නත් වර්ග, එහෙමත් නැත්නම් ඉන්ජෙක්ෂන්ස් මේ මිග්‍රේන් අඩු කරගන්න. ඔයාටත් මේ ලක්ෂණ තියෙනවා නම් මම කලින් කියපු දේවල් කරලා බලන්න. ඒවටත් හොඳ වෙන්නේ නැත්නම් වෛද්‍ය උපදෙස් පතන්න.